2024 IPL තරගාවලියේ වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි දෙසැම්බර් මාසයේ. ඉතින් ඊට පෙර රඳවා ගන්නා ක්‍රීඩකයන් සහ උදාහරණ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් 26 වෙනිදා වන විට කණ්ඩායම් වලට අවසාන තීරණය ගන්නට කියලා කලින් දැනුම් දීලා තිබ්බා. ඒ අනුව 26 වෙනිදා සවස් වන විට කණ්ඩායම් 10ම තමන්ගේ කණ්ඩායම් කොහොමද කියන එක නැත්නම් රඳවා ගන්නේ කවුද අතහරින්නේ කවුද කියලා තීරණය කරලා ඉවරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පසුගිය තරඟ වාරයේ ක්‍රීඩා කරා. ඉතින් විශේෂම ගතම මයිස් තීක්ෂණ මතීෂ පදරණ වනිදු හසරංග දසුන් ශානක බානුක රාජපක්ෂ මේ පස් දෙනා තමයි ක්‍රීඩා කරේ. ඉතින් මේ පස් දෙනාගෙන් දෙදෙනෙකුට විතරයි මෙවර අවස්ථාව හිමි වෙලා තියෙන්නේ නැවත රඳවා ගන්න නැත්නම් රඳවාගත් ලයිස්තුවේ රැඳී සිටින්නට. අපිට මතකයි වනිදු හසරංග සහ බානුක රාජපක්ෂ ඒ වගේම මයිස් තීක්ෂණ මතීෂ පදරණ මේ හතර දෙනාම පසුගිය වාරයේදී රඳවා ගත්තා. නමුත් මයිස් තීක්ෂණ සහ මතීෂ පදරණ ධෝනි විසින් රඳවා ගනිද්දී ඉතිරි සියලුම ක්‍රීඩකයන් අතහැරලා තිනවා. කැපිපෙනම ලක්ෂණ තමයි වනිදු හසරංගත් අතහැරලා තිබෙනවා RCB කණ්ඩායම. ඉතින් කලින්ම මත පළ වුණා වගේම මාධ්‍ය වාර්තා කරා වනිදු හසරංග අතහරීවි කියලා. විශේෂම වෙන්දේසියට යොමු කරයි කියලා. මොකද ඔහු තව අඩු මුදලකට වෙන්දේසියදී මිලදී ගැනීමට ඉඩ තිබෙනවා කියලා. විශේෂම RCB කණ්ඩායම වුණත් මිල අඩු කරලා ගන්නට අදහසක් තියෙනවා කියලා තමයි රවුසුනේ ඇන්ඩි ෆ්ලවර් පුහුණුකරුවා. ඒ නිසා ඔහු අතහරිනවා කියලා තමයි කලින්ම සඳහන් වුණේ. ඒ අනුව ඒ විදිහටම වෙලා තියෙනවා. බානුක රාජපක්ෂත් අතහැරලා තියෙනවා. ඉතින් අපි දන්නවා බානුක රාජපක්ෂ මිලදී අරගෙන තියෙන්නේ අනිල් කුම්ලි විසින් පුහුණුකරුවා හිටපු. ඒ කියන්නේ ලකුණු ලබා ගැනීම නැත්නම් වේගෙන් පන්දුවට පහර දීලා ලකුණු ලබා ගැනීම තමයි එතනදී අරමුණ වුණේ කියලා ඔහු කියලා තිබ්බා. ඉතින් දැන් ඒ පුහුණුකරුවා නැති නිසා අනිවාර්යයෙන්ම බානුක රාජපක්ෂට අවස්ථාවක් ඔතන හිමි වෙන එකක් නැහැ. මෑත කාලයේදී ලීග් පිටියේ ලොකු දක්ෂතා ඔහු දක්වලත් නැහැ. ජාත්‍යන්තර පිටියේත් වැඩි කල් හිටියෙත් නැහැ. ඒ නිසා ඔහුට කොහොමත් මෙවර වෙන්දේසියේදී අවස්ථාවක් හිමි වෙයිද කියලා අපට නැවත බලන්නට සිද්ධ වෙනවා. ඉතින් ඊළඟට බලපුවම ගුජරාත් ටයිම්ස් කණ්ඩායමත් එක පසු එකතු වුණා දසුන් ශානක. ඉතින් දසුන් ශානකත් මෑත කාලයේදී දක්ෂතා දක්වලා නැහැ. ඒ වගේම පසුගිය IPL තරගාවලියේ තරඟ කිහිපයකට ක්‍රීඩා කරත් දක්ෂතා දැක්වෙත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔහුටත් අවස්ථාවක් හිමි වෙන එකක් නැහැ කියලා අපි කලින්ම දැනගෙන හිටියා. ඒ විදිහටම වෙලා තියෙනවා. ඉතින් මෙවර වෙන්දේසියේදීත් ඔහුට අවස්ථාවක් හිමි වෙයිද කියලා අපට හරියටම කියන්නට බෑ. මොකද මෑත කාලීන දක්ෂතා ඔහුගේ ඒ තරම් සුබවාදී නොවන නිසා. ඉතින් කණ්ඩායම වල රඳවාගත්ත ප්‍රබල ක්‍රීඩකයන් සහ නැත්නම් ඉවත් කරපු ප්‍රබල ක්‍රීඩකයන් ගැන අපි නිකන් සොයා බැලුවොත් එහෙම ගුජරාත් ටයිම්ස් කණ්ඩායම ගත්තොත් එහෙම ඩේවිඩ් මිල, මැතිව් වේඩ්, කේන් විලියම්සන්, නූර් අහමඩ්, රෂිඩ් ඛාන්, ජෝස් ලිටල් කියන විදේශ ක්‍රීඩකයන් 6 දෙනා රඳවා ගැනීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. මුදාහැරීම නැත්නම් අතහැරීමට ඔවුන් තීරණය කරලා තියෙන විදේශ ක්‍රීඩකයන් 3 දෙනෙක් ඒ තමයි ඔඩෙන් ස්මිත්, අල්සාරි ජෝසප් සහ දසුන් ශානක කියන 3 දෙනා අතහැරීම නැත්නම් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරලා තියෙනවා. එතකොට ඔවුන් වෙන්දේසියට යයි. ඉතින් ඔය ප්‍රබල නම් වලින් අපි හොඳට දන්නා කියන විදේශ ක්‍රීඩකයන් අතරින් 6 දෙනෙක් රඳවාගෙන 3 දෙනෙක් අතහැරලා තියෙනවා. ඒ අස්සේ හර්දික් පාණ්ඩියා අපි හිතාගෙන හිටියා නැත්නම් මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට යාවි කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. නැවත ගුජරාත් ටයිම්ස් කණ්ඩායමටම ක්‍රීඩා කිරීමට නියමිතයි. එතකොට මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට ඔහු යන්නේ නැහැ කියලා දැන් තහවුරු වෙලා තියෙනවා. මොකද ඔහු නැවතත් මෙම ලයිස්තුවේ සිටිනවා. මුදාහැරලා නැහැ. මුදාහැරපු ක්‍රීඩකයන් අතර ඔහු නැහැ කියන එක තමයි කියන්නට තියෙන්නේ. එතකොට ඉන්දියානු ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් බලපුවම ශුබ්මාන් ගිල්, හර්දික් පාණ්ඩියා, සයි සුදර්ශන්, විජේ ශංකර්, තේවාතියා, මොහිත් ශර්මා, රිද්ධිමාන් සාහා වැනි ක්‍රීඩකයන් රඳවා ගැනීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. ඉවත් කරපු ක්‍රීඩකයන්ගෙන් ජනප්‍රිය නම් අස්සේ ගත්තහම ශිවම් මාවි ඉවත් කරලා තියෙනවා, යස් දෑල් ඉවත් කරලා තියෙනවා, බරත් ඉවත් කරලා තියෙනවා. ඒ වගේ ක්‍රීඩකයන් අපි දන්නා කියලා ක්‍රීඩකයන් ඔවුන් ඉවත් කරලා තියෙනවා නැත්නම් ඔවුන් මුදාහැරලා තියෙනවා. එතකොට ලක්නව සුපර් ජයන්ට්ස් ගත්තහම රඳවාගත් විදේශ ක්‍රීඩකයන් ඩිකොක්, නිකොලස් පුරාන්, මේයස්, ස්ටොයිනස්, නවීන් උල්හක්, මාක් වුඩ් වැනි ක්‍රීඩකයන් රඳවාගෙන තියෙනවා. එතකොට ක්‍රීඩකයන් 6 දෙනෙක්. ඉවත් කරපු විදේශ ක්‍රීඩකයා තමයි ඩැනියල් සෑම්ස් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ක්‍රීඩකයන්ගෙන් නම ගිය ක්‍රීඩකයන් බලපුවම ජයදේව් ඉවත් වෙලා තියෙනවා, කරන් ශර්මා වැනි ක්‍රීඩකයන් ඉවත් වෙලා තියෙනවා. එතකොට නැවතත් රඳවාගත් ක්‍රීඩකයන් අතර කේ රාහුල් නායකයා විදිහටම රඳවාගෙන තිබෙනවා. ඒ වගේම බදෝනි රඳවාගෙන තියෙනවා, දීපක් හූඩා ඉන්නවා, විෂ්ණෝයි ඉන්නවා, රුණල් පාණ්ඩ්‍යා ඉන්නවා, මොන්සින් ඛාන් ඉන්නවා. ඉතින් ඒ වගේ ක්‍රීඩකයන් අපි දන්නා කියන ක්‍රීඩකයන් එතන ඉන්නවා.
Royal Challengers Bangalore ගත්තාම RCB වනිදු හසරංග ඉවත් කරලා තියෙනවා, හෙසුල්වුඩ් ඉවත් කරලා තියෙනවා, ෆින් ඇලන් ඉවත් කරලා තියෙනවා, බ්‍රොස්වෙල් ඉවත් කරලා තියෙනවා, ඩේවිඩ් විලි ඉවත් කරලා තියෙනවා, පාර්නෙල් ඉවත් කරලා තියෙනවා. ඉතින් ප්‍රබල නම් 6ක් ඉවත් කරලා තියෙනවා. නැත්නම් විදේශ ක්‍රීඩකයන් 6 දෙනෙක්ම ඉවත් කරලා තියෙනවා. රඳවාගත් ක්‍රීඩකයන් අතර ඩූප්ලේසිස්, මැක්ස්වෙල්, විල් ජැක්ස්, ටොප්ලේ කියන ක්‍රීඩකයන් විතරයි ඔවුන් රඳවාගෙන තිබෙන්නේ. එතකොට ඉවත් කරපු ක්‍රීඩකයන් අතර හර්ෂාල් පටෙලුත් ඉන්දියාවෙන් ප්‍රබල නමක්. මං හිතන්නේ කාලයකට පස්සේ හර්ෂාල් පටේල් අතහැරලා තියෙන්නේ. ඔවුන් කාලයක් ක්‍රීඩා කරේ RCB වෙනුවෙන්. ඔහුත් ඉවත් කරලා තියෙනවා. එතකොට රඳවාගත් ක්‍රීඩකයන් අතර විරාට් කෝලි, පසිදාර්, දිනේෂ් කාර්තිකුත් රඳවාගෙන තිබෙනවා. කරන් ශර්මා, සිරාජ් වැනි ක්‍රීඩකයන් රඳවාගෙන තිබෙනවා. මුම්බයි ඉන්දියන්ස් ඉවත් කරපු ක්‍රීඩකයන් අතර ආචර් ඉවත් කරලා තියෙනවා, ස්ටබ්ස් ඉවත් කරලා තියෙනවා, ජොන්සන් ඉවත් කරලා තියෙනවා, රිචඩ්සන් ඉවත් කරලා තියෙනවා, ක්‍රිස් ජෝඩන් ඉවත් කරලා තියෙනවා, රයිලි ඉවත් කරලා තියෙනවා. ඔවුනොත් ක්‍රීඩකයන් 6 දෙනෙක් විදේශ ක්‍රීඩකයන් ඉවත් කරලා තියෙනවා. රඳවාගත් විදේශ ක්‍රීඩකයන් අතර බ්‍රේවිස්, ටිම් ඩේවිඩ්, කැමරන් ග්‍රීන්, බැරන් රොෆ්, ෂෙපඩ් කියන ක්‍රීඩකයන් රඳවාගෙන තිබෙනවා. සන්රයිසස් කණ්ඩායමේ හැරි බ්‍රූක් ඉවත් කරලා තිබෙනවා, අකෙල් හොසේන් ඉවත් කරලා තියෙනවා, අදිල් රෂීදුත් ඉවත් කරලා තියෙනවා විදේශ ක්‍රීඩකයන් විදිහට. රඳවාගත් ක්‍රීඩකයන් විදිහට මාක්‍රම්, පිලිප්ස්, ක්ලාසන්, ජොන්සන්, ෆරූකි කියන ක්‍රීඩකයන් 5 දෙනෙක් රඳවා ගන්නට ඔවුන් කටයුතු කරලා තියෙනවා. KKR වෙනුවෙන් ක්‍රීඩකයන් 6 දෙනෙක් ඉවත් කරලා තියෙනවා විදේශ ක්‍රීඩකයන්. ශකිබ් අල් හසන් ඉවත් කරලා තියෙනවා, ලිටොන් දාසුත් ඉවත් කරලා තියෙනවා, විසා ඉවත් කරලා තිබෙනවා, ලොකි ෆර්ගසන් ඉවත් කරලා තියෙනවා, ටීම් සෞති, චාල්ස් ඒසියල්ලම ඉවත් කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ක්‍රීඩකයන්ගෙන් තාකුරුත් ඉවත් කරලා තියෙනවා, උමේෂ් යාදවුත් ඉවත් කරලා තියෙනවා. රඳවාගත් විදේශ ක්‍රීඩකයන් අතර ගුරුබාස්, ජේසන් රෝයි, සුනිල් නරයන් ඇන්ඩ් රසල් කියන ක්‍රීඩකයන් 4 දෙනා විතරයි රඳවාගෙන තිබෙන්නේ. පංජාබ් කිංස් වෙනුවෙන් බානුක රාජපක්ෂ ඉවත් කරපු එකම විදේශ ක්‍රීඩකයා විදිහට සඳහන් වෙන්නේ. රඳවාගත් විදේශ ක්‍රීඩකයන් ගණනාවක්ම ඉන්නවා. බයාස්ටෝ, ෂෝට්, සෑම් කරන්, සිකන්දර් රාසා, ලිවින්ස්ටන්, රබාඩා, එලියස් කියන ක්‍රීඩකයන් සමග විදේශ ක්‍රීඩකයන් 7 දෙනෙක් රඳවා ගැනීමට ඔවුන් සමත් වෙලා තියෙනවා. කැබිඩෝස් කණ්ඩායමේ විදේශ ක්‍රීඩකයන් 4 දෙනෙක් ඉවත් කරලා තියෙනවා. රයිල් රොසෝව්, රෝමන් පාවෙල්, පිල්සෝල්ඩ්, බ්‍රහමන් කියන ක්‍රීඩකයන්. රඳවාගත් ක්‍රීඩකයන් අතර ඩේවිඩ් බෝන, මිචෙල් මාෂ්, නොකියා ක්‍රීඩකයන් 3 දෙනයි විදේශ ක්‍රීඩකයන්ගෙන් කැපිටල්ස් රඳවාගෙන තිබෙන්නේ. ඉන්දිය ක්‍රීඩකයන්ගෙන් මනිෂ් පාණ්ඩ්‍යා ඉවත් කරලා තියෙනවා. එවැනි ක්‍රීඩකයන් තමයි රඳවාගෙන සහ ඉවත් කරලා තියෙන්නේ. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ජෝ රූට් ඉවත් කළා කියන්නේ ඔහු සහභාගි වෙන්නේ නැහැ කියලා කලින්ම කිව්වා. එතකොට ජේසන් හෝල්ඩ් ඉවත් කරලා තියෙනවා, මැකෝ ඉවත් කරලා තියෙනවා, ක්‍රීඩකයන් 3 දෙනයි. විශේෂම කාරණේ තමයි කුල්දීප් යාදේව් ඉවත් කිරීම නැත්නම් අතහැරීමට ඔවුන් තීරණය කරලා තියෙනවා. රඳවාගත් විදේශ ක්‍රීඩකයන් අතර ජෝස් බට්ල, හෙඩ් මයර්, ෆෙරේරා, එඩම් සැම්පා වැනි ක්‍රීඩකයන් රඳවාගෙන තියෙනවා. චෙන්නයි සුපර් කිංස් බෙන් ස්ටෝක් ක්‍රීඩා කරන්නේ නැහැ කියලා කලින්ම කිව්වා. ඒ නිසා ඔවුන් ඉවත් කරලා තියෙනවා. ප්‍රෙටෝරියස්, ජමීෂන්, මගාලා මේ ක්‍රීඩකයන් 4 දෙනාම ඉවත් කරලා තියෙනවා. රයිදු ඉවත් වූවා. රඳවාගත් විදේශ ක්‍රීඩකයන් අතර කොන්වේ, මයිස් තීක්ෂණ, මතීෂ පතිරණ, මිචෙල් සැට්න, මොයි නලි කියන ක්‍රීඩකයන් රඳවාගෙන තිබෙනවා විදේශ ක්‍රීඩකයන් අතර. ඉතින් ඉන්දිය නමගිය ක්‍රීඩකයන් ගණනාවකුත් අස්සේ සිටිනවා රඳවාගත් ක්‍රීඩකයන් අතර. ඉතින් ඔය විදිහට තමයි කණ්ඩායම් ඉවත් කර සහ රඳවාගත් ක්‍රීඩකයන් අතර නම් ගම් තිබෙන්නේ. ඉතින් අනතුරුව තියෙන්නේ වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචි වීම සහ වෙන්දේසියට ඉදිරිපත් කරන්නේ කවුද කියලා අවසාන වශයෙන් ක්‍රීඩකයන්ගේ නම් ලයිස්තුව එළියට පැමිණීම අපි බලමු. ඉතින් තව සති කිහිපයකින් මෙවර වෙන්දේසිය පැවැත්වීමට නියමිතයි IPL 2024 සඳහා. channel එක subscribe කරන්න, සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.